දිනෙන් දින ශීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘති රැසකින් ආලෝකවත් වන අප දේශයේ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් සබරගමු පළාතේ ඇඹිලිපිටිය නගරය සුවිශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මේ අවට ප්‍රදේශ සියල්ලේම ගොවි ජනතාව තම අස්වැන්න මුළු රට පුරා බෙදා හැරීමට ප්‍රධාන වශයෙන් ඇඹිලිපිටිය ජනතා පොළ භාවිත කළහ. ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයට යාබද එදා අවිධිමත් ලෙස පැවැති ජනතා පොළ අද නව්‍යකරණයට ලක්වී පහසුකම් රැසක් සමග නිර්මාණය කර ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සමාජ ප්‍රමුඛතාව මෙන්ම පාරිසරික තත්ත්වද නඟා සිටුවමින් සංවිධානාත්මක හා සැලසුම් සහගත නගර සංවර්ධනයක ප්‍රතිඵලයක් ලෙස නවීන අංගෝපාංග රැසක් සහිතව ඉදිවුණු ඇඹිලිපිටිය ජනතා පොළ තුළ වෙළඳසල් 64ක් සහිත දෙමහල් ගොඩනැගිලි 4ක් ව්‍යාපාරිකයන් දහසකට ආසන්න පිරිසකට සිය වෙළඳාම් කටයුතු ඉඩ පහසුකම් සහිතව ඉටුකර ගැනීමට අතිවිශාල වෙළඳ පියසි 3ක් සහ මත්ස්‍ය හා පළතුරු අලවිසල් 2ක්ද පිහිටුවා ඇත. මෙහිදී තවත් සුවිශේෂ කරුණක් වන්නේ සූර්ය කෝෂ උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කර ගැනීමටද මේ තුළ පහසුකම් නිර්මාණය කර තිබීමයි. නිර්මාණාත්මක සහ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වය ශක්තිමත් ලෙස මේ සඳහා ලබා දී ඇති බවද සිහිපත් කළ යුතුය. කොළඹ නගරය පමණක් නොව රට අභ්‍යන්තරයේද නගර සැලසුම් සහගත සංවර්ධනයට නතු කිරීම තුළින් කෘෂිකාර්මික ප්‍රදේශවල දිවිගෙවන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා උපාය මාර්ගික ආදායම් උත්පාදක මාර්ග වර්ධනය කිරීම මෙන්ම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද අවහිරයකින් තොරව පහසුකම් සලසා ඇත. ගරු රාජ්‍යාරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහිැවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ තවත් විශිෂ්ට ජාතික දායාදයක් ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකෙරුණු විශාලතම ජනතා පොළ ජනතා අයිතියට පත්වේ. ඇඹිලිපිටිය කියන්නේ මේ නව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතිවෙන වරාය සහ වරාය ඒ වගේම ගුවන්තොටුවල සහ ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හා විශ්වවිද්‍යාල මේ හැම පද්ධතියකින්ම සංවර්ධනයට මේ ඇඹිලිපිටිය අනිවාර්යෙන්ම සංවර්ධනය වෙමින් එයින් පෝෂණය වෙනවයි කියන එක ඔබට මතක් කරලා දෙන්න ඕනේ. ඒක නිසා තමයි මේකේ වැදගත්කම තියෙන්නේ. මේක තමයි වෙළඳ මධ්‍යස්ථානයක් වෙන්නේ, එහෙම නැත්නම් හබ් එකක් වෙන්නේ මේකේ කියලා කිව්වත් නිවැරදි. අද ක්‍රමානුකූලව පැල්පත් කොළඹ තියෙන පැල්පත් දිග අද විශාල මන්දිර බවට පත් වෙමින් තට්ටු 7 9 11 තට්ටු වල අද ජීවත් වෙනවා. ඔවුන්ට යන්න ලිෆ්ට් ඒ වගේම තියෙනවා. ඒ පහසුකම් ඔක්කොම දීලා තියෙනවා. මම ගියා සමහර පළාතට යන්න බෑ, ගඳ ගහනවා. දුගද හමන නිසා පළාතක ඉන්න බෑ. ඒවා ඔවුන්ට ඕන වෙලා තිබුණේ හැමදාම ඒ විදිහට තියාගන්න කොළඹ ඡන්ද ටික. ඒක නිසා අපි ඒවා වෙනස් කළා. රටේ ඉදිරියට ගෙනියන්න, රටේ සංවර්ධනය ගලන්න, ජනතාවට වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පරිසරය හදන්න අපි පියවර ගත්තා. එදා මම එනකොට මෙතන තිබුණේ මඩවලක්. මඩවලේ ගිහිල්ලා තමයි මම දුරකථනයෙන් ඒ වෙලාවෙම ආරක්ෂක ලේකම්තුමාටත් කතා කළා මේක වහාම වැඩ ආරම්භ කරන්න කියලා.
අපි ඉල්ලීම කරමු. ඉතින් මම සන්තෝෂ වෙනවා. ගුවන් හමුදාවේ මේ නිලධාරීන් එකතු වෙලා මේ ගොඩනැගීම බාරගත්තා. ඒක නිසා කෝටි ගාණක් අපිට ඉතුරු වුණා. කෝටි ගාණක් අපිට ඉතුරු වුණා. ඉතින් ඒක නිසා අපි ඔවුන්ට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. නගරයක් සුපිරි රටක් තුළින් ස්ථිරසාර ආර්ථිකයක් කරා මහින්ද චින්තන ඉදිරි දැක්ම චින්තනයෙන් ගොඩනැගුණු අලුත් ශ්‍රී ලංකාව.